සමන් for you යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න අපි හැමෝම කතා කරනවා මේ ඇසේ සුද ගැන ඇසේ සුද නිසා පෙනීම අඩු වීම ඇසේ සුද නිසා ඇතිවන අන්ධභාවය මේ මොකක්ද කියලා අපි දැනගත යුතුයි සාමාන්‍යයෙන් අපි හැමදෙනාම වයසට යනකොට වයස ගත වෙනකොට අපේ ඇසේ සුද ඇතිවෙනවා මේ සුද ඇතිවීම නිසා ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩු වෙලා ප්‍රතිකාලයක් නොකරොත් පසු කාලයකදී අන්ධභාවයට පත් වෙන්නට පුළුවන් ඇසේ සුද කියන්නේ ඇසේ තියෙන අක්ෂිකාචය දැන් අපේ කැමරාවක වගේ අක්ෂිකාචයක් අපේ ඇසෙත් තියෙනවා මේ ඇසේ තියෙන අක්ෂිකාචය වයස ගත වීමත් එක්ක සුදු පාටපත් වෙනවා මේ කාචයේ තියෙන පාරදෘශ්‍යභාවය නැති වෙලා යනවා මේ පාරදෘශ්‍යභාවය නැතිවීම නිසා ඇසට ආලෝකයේ ගමන් කිරීම අඩු වෙලා පෙනීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා එක කාලයකදී අන්ධභාවයට පත් වෙන්න උනත් පුළුවන් මේ ඇසේ සුද ඇතිවීම අපේ අපි වයසත් එක්කම අපේ කොණ්ඩේ සුදු වෙනවා හැම රැලි වැටෙනවා දත් වැටෙනවා ඒ වගේම ස්වභාවික සංසිද්ධියක් මේක රෝගයක් කියලා සලකන්නත් අමාරුයි හැම දිනාටම යම් කාලයකදී ඇසේ සුද ඇතිවීමට මුහුණ දෙන්න වෙනවා ඒ සඳහා ප්‍රතිකාර කරන්නට වෙනවා ඇසේ සුද ඇති වුණොත් ඒ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරය ඇසේ සුද අයින් කරලා ඇසේ සුද අස් කරලා ඒ වෙනුවට කෘත්‍රිම කාචයක් ඇස තුළ තැන්පත් කිරීමයි මේ කෘත්‍රිම කාචයක් ඇස තුළ තැන්පත් කිරීම මගින් ඇසේ පෙනීම නැතිවීම ඇසේ අන්ධභාවය වළක්වගෙන නැති වූ පෙනීම නැවත ලබාගෙන ඇස යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් ඉතින් අපේ ලංකාවෙත් ඇසේ සුද නිසා අන්ධභාවයට පත් වෙච්ච ලක්ෂයකට වඩා වැඩි ජනතාවක් තියෙනවා ඊට අමතරව මං හිතන්නේ මිලියන් 1.5ක් විතර දෙනා යම් ඇසේ සුදකින් පීඩා විඳිනවා ඇසේ සුද ශල්‍ය කර්මයක් බලාපොරොත්තු වෙමින් සිටිනවා මේ ඇසේ සුද ශල්‍ය කර්මය ඉතාමත් සරල ශල්‍ය කර්මයක් මෙය රජයේ රෝහල් වල තියෙන අක්ෂි ඒකකවල සෑම ඒකකයකින් වගේ පවා සිදු කරනවා මේ ඉතාමත් කෙටි කාලයක් ගත වෙන ශල්‍ය කර්මයක් වේදනාවක් නැහැ මේ ශල්‍ය කර්මය කිරීමෙන් පස්සේ නැවත 100%ක්ම වගේ පෙනීම ලැබෙනවා ඒ නිසා මේ ශල්‍ය කර්මය සිදු කර ගැනීමට කිසිසේත්ම කිසි කෙනෙක්ම බිය විය යුතු නැහැ මේ ශල්‍ය කර්මය කිරීමෙන් පස්සේ මාස ගාණක් ඉන්න ඕනේ නැහැ නැවත යථා තත්ත්වයට පත් වෙන්න සතියකට පස්සේ නැවත තමන්ගේ වැඩ කටයුතු සඳහා යොමු වෙන්න පුළුවන් ඒත් මාසයක පමණ කාලයක් අපි බින්දු බෙහෙත් නියම කරනවා ඒ බින්දු බෙහෙත් භාවිතා කිරීමෙන් ඇස යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන් ඒ වගේම ඇසේ සුද ශල්‍ය කර්මෙන් පසුව කියවීම සඳහා කණ්ණාඩියක් ලබා ගැනීමත් කුපැසුවෙලක් ලබා ගැනීමත් අනිවාර්යයි අවසානයේ අපි දෙන පණිවිඩය තමයි මේ ඇසේ සුද ශල්‍ය කර්මය ඉතාම සරල දෙයක් හැමෝටම මේ සඳහා මුහුණ දෙන්න වෙනවා ඒ නිසා ඇසේ සුද කියලා දැනගත්තොත් ඇසේ සුද බව අඳුනාගත්තොත් ඒ ශල්‍ය කර්මය සඳහා යොමුවන්න ඇසේ සුදේ රෝග ලක්ෂණ තමයි ක්‍රමක්‍රමයෙන් පෙනීම අඩුවීම අපි වැඩිහිටියන් ගොඩ වෙලාවට කියන්නේ ඇහි දැලක් බඳලා වගේ බලාකුලක් වගේ කියලා මේ தත්ත්වයේ ඇති වුණොත් අක්ෂි වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඒ අක්ෂි වෛද්‍යවරයාට පුළුවන් මේ නිගමනය කරන්න මේ ඇසේ සුදද තියෙන්නේ කියලා ඒ යොමු කිරීම මත ඇසේ සුද ශල්‍ය කර්මයකට යොමු වෙලා පෙනීම නැවත ලබා ගැනීම තමයි සුදුසුම දේ මෙතෙක් නොවින්දි YouTube රසයක් සඳහා Someone for you, යුගයේ නාලිකාව.